ගුණපාල වීඩියෝ එකේ එක තැනත් එක දවසක් තියෙනවා මේ අනේ ගුණේ කියන එකක් මෙයාගේ හැරද ඉතින් මෙයා මම එතකොට මෙයා වීඩියෝ කරනවානේ එතකොට මෙයා එක් කියනකොට මට hina යනවා මැද්දෙන් hina යනවා එතකොට මෙයාට ඒක ඉවර කරගන්න බෑනේ හතර පහ සැරයක් ගත්තට පස්සේ දැන් මෙයාට එපා යනවා මෙයා කොණ්ඩෙ ගලවලා දාලා ගවු මෙරලා දාලා යන මට කියන ගැටලුව තමයි ඇත්තටම මේ අයියයි මල්ලී නෑ අපි අක්කයි මල්ලී आदर उम्मा आयुष बहुत बेवा इतने मने दाम में कमेंट पोस्टर दामा एक दिन ऑल कमेंट कर ला आदरिंग इन लोग डबल अप करने गिना हुआ उन्हें दाम मेरे पैट्टे ना अटक करना रासा वाला कथा वाला तीन आतल लेके इन्हें यूट्यूबर्स लोग इन्हें एक तमाय आदमी एक ना तीन इतना मैं दिन राता में इन्हें से ना बोरुलुई गले आई बोवन මම බොරළු මම ගලය ආ ගලය මේ පැත්තේ ඉන්නේ බොරළු මේ පැත්තේ ඉන්නේ ගලය හරි එතකොට බොරළුගේ ඇත්තම මොකක්ද මගේ ඇත්ත නම SP මදාරා මගේ මදුමල් දනංජය මට වයස අවුරුදු 24යි මට අවුරුදු 22යි එතකොට අපි මේ දැන් ඔයාලගේ ගමට ඇවිල්ලා තියෙන්නේ කවුද පානදුර පානදුරට අපි ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ දවස් ටිකේ මොකද වෙන්නේ මේ දවස් ටිකේ කලින්දු අපි බොරළු ගලය කියන කමන්න ප්‍රශ්න නැහැ ප්‍රශ්න නැහැ මේ දවස්වල ඉතින් බොරළු ගලේ එකේ අපේ වීඩියෝ ටික කරගෙන යනවා මේ ඒත් එක්කම අපේ සින්දුවක් අපි අලුත් එකක් තියෙනවා අපි ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා එහෙම තමයි ඉතින් මේක කියන්නේ එතකොට දැන් ඇත්තටම මේ බොරළු ගලේ එකේ නෝට් එකක් දාන්න ඉතින් අපි ගන්න ජෝක් වීඩියෝස් කරන කට්ටිය ඉන්නවනේ හා එක එක වර්ගේ නම් තියෙනවා ඒ මේ බොරළු ගලේ තමයි එක්ක නම දාලා දාන්න තියෙනවා ඒකට අපි ඒ කියන්නේ මුලින්මයි අපි මේ channel එක විතරක් නෙමෙයි පටන් ගත්තේ අපි channel මම හිතන්නේ දෙකක් වගේ දෙකක් මුලින් channel දෙකක් පටන් ගත්තා ඒ දෙකටම ඒ කියන්නේ අපේ නම් දාලා අපි එහෙම හැදුවා බලන්න ඒත් හරි සාර්ථකුන්නේ නැහැ ඒක ඊට පස්සේ අපි කරපේ දෙයක් කලින්දු මේ මෙයා කිව්වා අපි නිකන් අර අපි ආසම කාටුන් එකක් තියෙනවා බොරළුයි ගලේ ඒක හරි ඔව් සිරසේ අපි ඉතින් ඉස්සර පොඩි කාලේ දැම්ම පට්ටා කාටුන් එක ඉතින් අපි ඒක ඒකේ චරිත දෙක විදිහට අපි දෙන්න ඉතින් අර පොඩි දෙවස් කෑලි දෙක තුනක් දානවා ඉතින් ගෙදර ඉද්දි. ඉතින් මෙයා තමයි කිව්වේ ඉතින් බොරළු විගලා විදිහට නම දාගෙන පටංගමු කියලා. පටංගමු කියලා. හරි. එතකොට දැන් channel එකේ නම හදි කියලා අපි දන්නවා. දැන් අපි දන්නවා මේ විදිහ අද දවසේදී සබ්ස්ක්‍රයිබ් කීයක් තිබලද? 194000ක්. 194000. මේ වීඩියෝ එක කරද්දී බොරළු විගලා YouTube channel එක 194000ක් ආදිරි කරන නිවුස් ඉන්නවා. හරි. දැන් අපි දන්නවා බොරළු ගලේ අතර මේ 194000ක් තිය අඩුම ගන්න එක සබ් එකක් හදාගන්න එක view එකක් ගන්න එක comment එකක් ගන්න මාරමාරා අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම කට්ටක් ගන්න මොකද count කිරීම මම දන්න දේක් තමයි මාර කට්ටක් ගන්න ඉතින් ඒ ආපු ගමන ලේසි නේ ඔව් අපි මතක් කරමු channel එක පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම් يعني සබ් 194 කේ වෙනකම් ආපු ගමන මතක් කරමු දැන් ගොඩක් කට්ටිය කතාව දන්නේ නැහැ නේද ඔව් අපි කතා කරමු මම දැන් අපි බොරළුයි ගලයි YouTube වලට එන්න කලින් කලින්දු අපි ආවේ TikTok කරා එතකොට අපි TikTok වලින් මුලින්ම දැම්මේ පාම්බාගේ වීඩියෝ එක. අපි ඒකත් නිකන් ආතල් එකට අපිට හිතිලා නිකන් මෙයා කියලා අපිට ආතල් එකේ හිතිලා කරපු දෙයක් තමයි ඒකත්. ඔව් නැතුව මේ YouTube channel එක පටන් ගන්න ඕනේ කියලා එහෙම කිසිම අදහසක් මුලින් තිබ්බේ නැහැ. අපේ ආතල් එකේ එළියට දාන්න ඕනේ. ආතල් එක රිදහසේ වීඩියෝ එකේ අන්න හරිය ආතල් එක. ඔව් අපිට අපේ ආතල් එකේ එළියට දාන්න ඕනේ නේද? අපි නිකන් මෙයා එමය කතා කරලා කරා. ඉතින් අපි මෙහෙම කරමු බං. අරගෙන ඒක කියලා අපි කරා. ඉතින් කොහමාරි පාම්බාගේ වීඩියෝ එක දවසක් ගියා දෙකක් ගියා views 8යි 7යි මුලින්ම ඊට පස්සේ ටිකක් වැඩි වුණා දවස් 3 4ක් යනකොට කලින්දු එකපාරට views count එක වැඩි වුණා TikTok වල කියන හිතපොන අද විදියට වැඩි වුණා හරි මතක් කරගන්න ඔය ඉච් අවුරුදු හරි කාලේ මතක් කරගන්න 2021 නේ 2021 මයි නේ 2021 ඔව් 2021 මේ අපි
පටන්ගත්තේ ඉතින් කොහොම හරි ඒ වීඩියෝ එක දාලා ඊට පස්සේ කොහොම හරි ඒකට කමෙන්ට් එක තුන වැටෙද්දී අපි තව වීඩියෝ එකක් දැම්මා ඒ වගේ මාතල් එක ඒක ගියා views මං හිතන්නේ අර ලක්ෂයේ සීමාව පන්නලා ගියා TikTok එකේ views ලක්ෂයේ සීමාව පන්නලාදී අපි දැනගත්තා ඉතින් මෙතනින් එහා මිනිස්සු අපිට ආදරය කරනවා අනික YouTube වලට එන්න ගි අපි අදහසක් තිබ්බේ නැහැ YouTube ගැන ඉතින් අර දැනුමක් තිබ්බේ නැහැ පොඩිමවත් දැනුමක් තිබ්බේ නැහැ ඉතින් අර මිනිස්සුමයි කිව්වේ ඔයාලා YouTube පටන් ගන්න YouTube වලට එන්න කියලා ඉතින් එයාලා ඒ හින්දාමයි අත්‍තරම channel එකක් හදලා පොඩියට ඉස්සර පටන් ගත්තා දැන් බොරළු මේ මං මෙහෙම අහන්න ඇයි මේ මල්ලිට ගෑන්ජර් ගන්න එයා ලස්සන රවුලක් තියෙනවා විදිහට ගෑන්ජර් තියෙනවා ඇයි ඒ ගෑන්ජර් තවන්දන්නේ ඒ අත්‍තරම කිව්වොත් එයාට දැන් ඔය රඟපාන්න පුළුවන් ඕනම චරිතයක් එයාට ඕන විදිහකට කරන්න පුළුවන් අත්‍තරම මට එහෙම බෑ මට පුළුවන් මෙයා මම කරන්නෙත් මෙයා කියලා දෙන එක විතරයි සහ එඩිටින්ග් ඒ පැත්ත තමයි මම බලන්නේ මෙයා තමයි ඔක්කොම කැමරා ෂොට් ඒ සේරම මෙයා තමයි ඒ කියන්නේ මෙයාට ටිකක් දැනුමක් තියෙනවා මට රංගනයේ සම්බන්ධ සාමාන්‍ය දැනුමක් තියෙනවා එතකොට මෙයාට සාමාන්‍ය මම සාමාන්‍ය වර්ක්ෂොප් කලින් ගියා මම වර්ක්ෂොප් වලට රංගනය හදාරන්න ඉතින් කොහොම හරි මෙයාට මෙයාට මම උගන්වනවා ඒ කියන්නේ ෂොට්ස් ගන්නකොට මම මෙයාගේ ෂොට්ස් ම විතරක් ගන්නවා 20කට 30කට වැඩි එකම ෂොට් බයන ගන්නවා කියන්නේ වීඩියෝ එක සමරදස් වලට අතර දාලා යනවා ඒ කියන්නේ දැන් මෙහෙම මේ ඒකත් පොඩ මතක් කරන්නම් බයන ගන්න නැද්ද කියන අහනක දැන් මේ වීඩියෝ ගන්නකොට සමහර අය මට හිනා යනවා ගොඩක් ඒ කියන්නේ දැන් ඔය ගුණපාල වීඩියෝ එකේ එක තැනත් එක දෙවසක් තිනවා මේ අනේ ගුණේ කියන එකක් මෙයාගේ හරිද ඉතින් මෙයා මම එතකොට මෙයා වීඩියෝ කරනවානේ එතකොට මෙයා එක් කියනකොට මට හිනා යනවා නැද්දෙන් හිනා යනවා එතකොට මෙයාට ඒක ඉවර කරගන්න බෑනේ හතර පහ සැරයක් ගත්තට පස්සේ දැන් මෙයාට එපා යනවා මෙයා කොණ්ඩ ගලවලා දාලා ගවුම ඉරලා දාලා යන මම වලියකින් ඉර ඊට පස්සේ ආයි ෂූට් කරන්නේ ඊළඟ දවසේ හරි දැන් අපි ඉවර කරමු දැන් වැඩක් පොඩි ඉස්සෙල්ලාම කරමු හරි හරි දැන් ඇත්ත කරන අහලා තියෙන සීන් එක පිරිසක් ඔව් ඔව් අතරම මම ඇත්ත කරන ඇහුවත් ඉතින් කෝල් එක නේද ඊට පස්සේ මම ඇත්තටම මම වැඩි නම්බරයක් දෙන්නේ නැහැ මොකද හරිද එතකොට දැන් අපි බලමු ලයිව් ප්‍රසෙන්ටින් එක සජීවී ඉදිරිපත් කිරීමක් කරමු ඔව් දැන් ඔය කරන හැමදේම එඩිට් ඇඩ් කරලා කලස් මතරයි අවුට්පුට් එන්නේ ඔන්න ඔයාලට දැන් බලන්න පුළුවන් බොරළු ගලයගේ සජීවී ඉදිරිපත් කිරීමක් ඇත්ත කරන अने मगर මඩතින ගැටලුව තමයි ඇත්තටම මේ අයියයි මල්ලීට. එහෙම නේද වීඩියෝස් වලින්? ඔව්. තමයි. හරි වීඩියෝස් වල එහෙම. හරි. හැබැයි මට තේරිච්ච කතාවක් තියෙනවා මම හොයපු දේවල් එක්ක මෙතන ඊටට වඩා වෙනස් කතාවක් තියෙනවා. මොකද මේක අපි දන්නේ නැහැ මෙයාලා දන්නවා කියලා බලන්න කට්ට. ඔව් ගොඩක් අය දන්නේ. දන්නේ සුන්දරක් දන්නවා. ඔව්. පොඩි පිටිසක් දන්නවා. අයියද මල්ලී. නෑ අපි අක්කයි මල්ලී. අක්කයි මල්ලී. ඔව්. කියන්නේ ওই කතාව මම මුලින්ම හිත කන්ෆියුස් වෙන ඇත්ත. අක්කයි මල්ලි හරියට කවුද අක්කා බොරළු අක්කා මම බොරළු අක්කා එදා ගන්න පන්දු වාර මේ අක්කා කියන උදේ මල්ලි ගලය හරි ඒක හරි ඒක වන්න පුළුවන් ඇයි දැන් අක්කයි මල්ලි වගේ ඉඳලා ඇයි අයියයි මල්ලි වගේ පේන්නේ මෙයා පොඩි කාලේ ඉඳන් සාමාන්‍යයෙන් අර එක එක පුද්ගලයෝ ඉන්නවනේ සාමාන්‍යයෙන් බොරළු ඇවිල්ලා පොඩි කාලේ ඉඳන් පිරිමි කෙනෙක් වගේ සාමාන්‍යයෙන් එයා අඳින්නේ බලඳින්නේ සරලු පිරිමි කෙනෙක්. ඔව් ඒ කියන්නේ එයා පොඩි කාලේ ඉඳන් අපේ ගෙදරින් එයාට ගවුම් වලට වඩා කලිසම් ෂර්ට්ස් අර ඒ කොණ්ඩේ කපලා පොඩි කාලේ ඉඳන්ම කොණ්ඩේ කපලා ඉතින් අර ඒ පුරුද්ද මෙයා දිගටම අරන් ඇවිල්ලා ඉතින් දැන් ඒ එයා ඉන්නේ ස්ටයිල් එක. මොකද්ද කියන්නේ? මදාරා. මදාරා. ඔව් මදාරා. මදාරා. ඒ කියන්නේ නම දන්නේ නැහැ නඩක් කට්ටිය. හරි එතකොට මේ ඉන්නේ මදාරා අක්කා. එතකොට මේ ඉන්නේ මල්ලි. අවුරුදු කීය ගැප් එකක්ද? අවුරුදු දෙකයි. අවුරුදු දෙකයි. අවුරුදු දෙකයි. එකන හරියා. එකන ඇයි මම කියන ගැටලුව ඇයි මේක කියන්නේ කැමති නැත්ත? නැත්තම් කියන්නේ නැත්ද කියන්නේ හම්බෙන්නේ නැද්ද? නෑ කියන්න අකමැත්තක් නෑ. ඒ කියන්නේ කියලා තියෙන්නේ අර
අපේ නිවුස් ආටිකල් එකක් ගියා අපි ඒකෙත් දාලා තියෙනවා අපි ඒක පොඩ්ඩක් මතක් කරමු මේ නිවුස් ආටිකල් එකක් කළා අනුෂා රණසිංහ අක්කා යාව ආදරෙන් මතක් කරන මේ වෙලාවේ අපිට පත්තරෙන් ඉඩක් දුන්නා පළවෙනි වතාවට අනුෂා රණසිංහ අක්කා ඉතින් ඒ අක්කගේ ආටිකල් එකකින් තමයි අපි මුලින්ම කිව්වේ අක්කයි මල්ලි කියලා අපි දෙන්න ඉතින් අර හැමතිස් ඊට පස්සේ අවස්ථාවක් ලැබුණේ අපිට ඒ කියන්නේ හැමෝටම කියන්න එකෙන හැමෝටම කියන්න කියලා අර කමෙන්ට් වලින් කියන්න බෑනේ අක්කයි මල්ලි කියලා 600 800ක් වැටෙනකොට හැම එකටම රිප්ලයි එක දාන්න බෑ අක්කයි මල්ලි ඉදිරියට කතා කරන්න මොකද අක්කේද මේ බොරු කිව්වද නෑ උඹම බලන් අපි අර ඒ ආතල් ෆිට් යා ඇත්තටම අපි දෙන්නේ යාළුව දෙන්නෙක් වගේ මගේ ඇත්තටම මගේ හොඳම යාළුවා මෙයා මෙයාගේ හොඳම යාළුවා මම මගේ හැම දෙයකටම කිසිම රහසක් නෑ අපි දෙන්න අතර ඕන දෙයක් තාත්තට වුණත් අපි දෙන්න හයියක් තාත්තා වුණත් කියන්නේ කවදාවත් රණ්ඩු වෙන්න එපා ඔය දෙන්නගේ සහෝදරකම අහල පහල මිනිස්සු පවා කියන්නේ සහෝදරකම ඔය විදිහටම තියන් ඉන්න කියලා ඉතින් අර කියන්නේ ගෙදර කතා කර අක්කා මල්ලි කියලා කතා කරෙන්නම නැති තරම් ඕ ඒ කතා කරන්නේ ඉතින් යාළුවෝ දෙන්නෙක් වගේ තමයි හරි දැන් මම ප්‍රශ්න කරන උතරින් මේ දැන් අක්කනේ ඔව් එහෙම කතා කරන්නේ හුරු වෙන්නත් එක හුරු වගේ නෑ නෑ එහෙම ප්‍රශ්නයක් අවුලක් නෑ කිසිම ප්‍රශ්නයක් නෑ අක්ක ගැන මොකද හිතන්නේ මල්ලි කෙනෙක් ඉදේ ආඩම්බරයි ගොඩක් ඉතින් මගේ හැම දෙයකටම ඉන්නා මට පට්ට හයියා මොකද මං වැටෙන හැම තැනකම මෙයා හිටියේ මගේ ළඟ ඕනම දෙයකට හිටියා මං කියන්නේ මගේ ජීවිතේ හැම පොයින්ට් එකම මං සාර්ථක වුණ හැම පොයින්ට් එකම මෙයා තමයි මගේ පිටිපස්සෙන් හිටියේ මෙයයි අපේ ආච්චි තාත්තයි අපි ඒ කට්ටිය පිටිපස්සෙන් හිටියේ ඉතින් බොරළු මට ගොඩක් ලොකු සපෝට් එකක් දෙනවා මගේ ගමනට ඔය ප්‍රශ්නේ මම අනිත් පැත්තට හොල්ලා අනේ අර මේ කියන්නේ මගේ ජීවිතේ මම ගොඩක් ආදරේ මගේ අම්මට තාත්තට මල්ලිට ආච්චිට ඉතින් මල්ලි තමයි පණ පණ කිව්වොත් හරි මේ මෙයාට මම එහෙම ගෙදරදීත් ආදරේ කරනවා උම්මා දෙන්නවට කැමතිත් නැහැ මම උම්මා එහෙම දෙනවා මට බයනලා එළවනවා ඉතින් අර කියන්නේ ගෙදරදීත් ආදරේ සුදු මැණික වස්තුව එහෙම ගෙලත් කතා කරනවා ඉතින් මට එකමින් සහෝදරයනේ මට ඉන්න ඉතින් හයිය ඉතින් මම කියන්නේ දැන් මම ස්ථාවර වෙලා ඉන්නේ කියන්නේ තවත් මෙමින් පවතිනවා මට එහෙම ප්‍රශ්නයක් නැහැ ඒත් මම මට ඕනේ මෙයා මට වඩා ඉහළට යනවා දකින්න මම මෙයාවත් ඇදගෙන තමයි යන්නේ මට ඕනේ මට වඩා හොඳ තැනක මෙයා ඉන්නවා දකින්න මම මොකක් හරි ජොබ් දෙයක් මං හිතමුකෝ මම ජොබ් එකක් කරනවා කියලා මං මෙයා ඇවිල්ලා කියන මට සෙට් වෙන්නේ නැහැ බං මේ ජොබ් නම් අන අපෝ පා වෙනවා අරගෙන මේක කියලා මම කලින් ජොබ් කරා දෙකක් විතර ඉතින් කොහොම හරි මෙයා කියනවා ඔය නැවතියන් මං ඔබට මේ සපෝට් එක දෙන්න මෙයා පෞද්ගලික ව්‍යාපාරයක් කරනවා මෙයාගෙම මේ ගණ මේ බිස්නස් ගණ දෙනු සම්බන්ධව ඉතින් මෙයා මට ඒකිනුත් අත දීලා ඉතින් මාව දැන් තැනකට අරන් තියෙනවා දැන් අපි දෙන්නම ස්ථාවර වෙමින් යන ගමන් තියෙන්නේ දැන් ඔතේදී මං ගලයක පැත්තෙන් මට වචනයක් කියන්න මේ වැටිච්ච තැන් වල නැගිට කියලා කතාවක් ඔව් දැන් channel එක පටන් ගත්තේ 2021 21 අගෝස්තු 4 2021 අගෝස්තු 4 ඔව් අගෝස්තු 4 ඉඳන් දැන් 2022 දැන් අවුරුද්දකට වඩා වැඩි ඔව් මේ ආපු කාලේ තුල සබ් 194,000ක් ඉන්නේ ඔව් වැටිච්ච තැන් ඇති කකුලෙන් ගැදපු තැන් ඇති මිනිස්සු එක්ක බැනලා ඇති එක දේවල් කරනවා विवेचने අපි දෙන්න හැදිලා දෙන ඉඩත් එක අහලම නැහැ මොකද අපි මිනිස්සුන්ගේ ආදරය විතරයි අපිට දැන්ලා තින් පොඩි කාලේ ඉඳන්මනේ ඉතින් ඒ වගේ දෙයක් අර අපිට සමහර කමෙන්ට්ස් එනවා සමහර අය මං කියන්නේ මිනිස්සු ඔක්කොම ෆේක් ගොඩක් ෆේක්ස් account ඉතින් කොහොම හරි ඇවිල්ලා විවේචනය කරනවා ඉතින් අපි මුල් කාලේ පොඩ්ඩක් ඉතින් අර හිත් රිදීම් වෙනවා ඉතින් මට අවුල් යනවා මෙයාට නම් අවුල් යන්නේ නැහැ වැඩි ඒක රවුල් කියන කෙනෙක් අක්කර කියලා ඔව් මං කියනවා එහෙම කමෙන්ට් එකක් වැටලා බා මෙහෙමයි කියලා ඊට පස්සේ එයා ඇවිල්ලා කියනවා ඔව්වා හිතන්න එපා ඔවා හරියයි ඉස්සරහට යනකොට මෙහෙම තව දෙයක් තියෙනවා ඒ කියන්නේ දැන් කොච්චර අපිට දැන් බයිනායි ඉන්නවා විවේචනය කරන අයත් ඉන්නවා ඒ කියන්නේ දැන් අපි දැන් වීඩියෝ එක දැන් අපි ගත්තොත් අපේ වීඩියෝ බලන 10 දෙනෙක් ගත්තොත් 5 දෙනෙක් අපේ වීඩියෝ වලට කැමති වෙන්න පුළුවන් 5 දෙනෙක් අකමැති වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැනේ ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත ඒක දැන් අපිට හැමෝම කැමති වෙන්න ඕනේ කියලා නීතියක් නැහැනේ අපි එහෙම කියන්නෙත් නැහැනේ ඒ කියන්නේ අපි කියන්නේ අපේ වීඩියෝ බලන අයට බලන්න සතුටින් බලන්න අනිත් බැලුවත් නොබැලුවත් එයාලට විවේචනය කරන්න අයිතියක් තියෙනවා ඉතින් අපි මේ ගැටෙන්න යන්නේ එයාලත් එක්ක ඒ කියන්නේ දැන් අපිට ආදරේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපි කවදාවත් මෙයාගෙන් අහන්න මං කියලා දෙන්නේ කාටවත් බැන්නත් වචනයක්වත් කියන්න එපා අනිත් පැත්තට ලොක්කලා දානවා සමහරවිට ටික ඉස්සරහට එනකොට ඉතින් මිනිස්සු ගොඩක් අපි ආදරෙන් වළඳගත්තා මං හිතන්නේ මාරම ආදරයක් ඒක මොකද මේ කෝල්ස් කියන්නේ මේ වෙනකොට එක දිගට කෝල්ස් එනවා මාර විදියට අනේ මේ ඔයාලට ගොඩක් පිං
අපි පිටරට ගොඩක් අය ඉන්නා මේ ස්ට්‍රෙස් එකකින් ඉන්න ගොඩක් අය කතා කරලා කියනවා ඔව් හිරවලා පවුල් කට්ටිය ඔව් ඩුබායි වල කුවේට් වල ගොඩක් අය කතා කරලා කියනවා අනේ මල්ලි ඔයාලට ගොඩක් පිං මේ අපි පොඩි වෙලාවකට හරි hina වෙන්නේ ඔයාලා දෙන්නා හින්දා ඔයාලා දෙන්නා ආදරෙන් බලනවා ඒ වගේම මතක් කරන්න ඕන කාලෙදි වයි අපිට මේ කැමරා වලින් කැමරාවක් හම්බුණා අපිට ඩුබායි වලින් මේ සේපාලිකා කියලා අක්ක කෙනෙක් කිව්වා අපිට වීඩියෝ වලට සහයෝගයක් විදියට කලින් ෆෝන් එකේ ඊට පස්සේ මේ දැනුත් ෆෝන් එකෙන් කරන්නේ අර කැමරාව තාම ට්‍රේනින්ග් දෙන්න යානේ තාම හුරු වෙන ගමන් අපිට කැමරාවෙන් තාම ලොකුවට බෑ ඉතින් ඒක පුරුදු වෙන ගමන් ඉතින් ඒ අක්කටත් මේ වෙලාව ස්තුති කරන්න ඕනේ මොකද අපිව බලලා අපිට සහයෝගයක් දෙන්න ඕනි කියලා අපිට කැමරාවක් කැවලා ඒ කියන්නේ ඒ අක්කගේ සතුට අපිට ප්‍රකාශ කරපු විදිහ තමයි දැන් ගොඩක් දරහන් ගත්තා YouTube කරද්දී ලොකු සල්ලි කරගෙන ගත්තා කියන්නේ අර ඒක හරි නේ ඔව් 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 අතම දැන් මං ගාන අහන්නේ ඔව් දැන් මේ වෙද්දි එහෙම කට්ටිය කියනවනේ ඔව් ඔව් ඇත්ත කොච්චර සල්ලි අම්බ කරනවා දැන් මා සල්ලි කාරයෝ ඒකනේ මොකද කියන්නේ ඔව් ඒක වැරද්දක් නැහැ යම්කිසි මුදල ප්‍රමාණයක් අපි හම්බ කරනවා ඇඩ්සෙන්ස් ඔව් ඇඩ්සෙන්ස් account එකෙන් අපි හම්බ කරනවා ඉතින් අපිට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා YouTube නෙමේ ප්‍රමුඛ ආදායම් මාර්ගය අපිට වෙනත් ආදායම් මාර්ග තියෙනවා ඉතින් ඒ හැම එකකින්ම අපි විශේෂ දෙයක් කරන දැන් YouTube වලින් හම්බ වෙන සල්ලි තියෙනවානේ අපිට ඒ සල්ලි වලින් පටන් ගත්ත දවසේ ඉඳලම අපි දැන් ආදායමක් ලබන්න පටන් ගත්ත දවසේ ඉඳලම අපි මාසෙකට අසරණ ඒ කියන්නේ උදව් අවශ්‍ය පවුලක් තෝරගෙන එයාලට උදව් ගන්නවා අනිවාර්යයෙන්ම ගන්නවා ඒ වගේම මාසෙම අපි එක කන්ටිනියු කරනවා ඒ වගේම පන්සලට මේ කියන්නේ ආලෝක පූජාවට මුදලින් ආධාරයක් ලබා දෙනවා ඉතින් මාසෙම YouTube එකේ නේද ඒ වගේම YouTube එකෙන් අපි ඒක කොටස් වෙන් කරනවා හැම ආදායමකින්ම මොකද ඒක යුතුයකමක් ඒක වෙන්න ඕන දෙයක් පිනකට වඩා යුතුයකමක් අනිවාර්යෙන් පින නෙමෙයි ඒක යුතුයකමක් නේද අපි අත දෙන්න ඕනේ තව කෙනෙක්ට නේද ජීවිතේ දැන් මේ කාලේ ගොඩක් අමාරු කාලයක් Tamanට තියෙන දෙයක් නැති කෙනෙක් එක බෙදා ගන්න එක ඇත්තටම වටිනවා ඉතින් අගේ කරන්න ඕන දෙයක් සහ ඒක තවදුරටත් කරන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා thank you වලින් වීඩියෝ එක එඩිට් කරන්න කලින් ඇත්තටම කියන්න කැමතියි අද අපිත් එක්ක එකතු වුණාට එක කෝල් එකෙන් ගල ආන්සර් කරා කිව්වා හරි ප්‍රද කරමු කිසි ගැටලුවක් නැහැ කරම කිව්වා ඉතින් බොහොමත්ම ස්තුතියි ප්‍රාර්ථනා කරනවා ඉදිරියට අඩගඩිත සර්ව ප්‍රකාරයෙන්ම දෙන්නගේ සාර්ථක වෙන්න කියලා මීට වඩා තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා thank you කලින්දු විශේෂයෙන් මතක් කරන්නම් කලින්දු පොඩ්ඩක් අපිට මේ ලොකේෂන් එක හදලා දුන්න සංක මදු අයියටත් එතකොට මේ ලොකේෂන් එක ඇවිල්ලා පානදුර ගංගාර හොටෙල් එක. ඉතින් ඒකේ මැනේජර් ඕන ප්‍රගීත් අයියටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මොකද අපිට මෙහෙම ලොකේෂන් එකක් ස්පොන්ස් කරලා අපිට දුන්න සහයෝගයට. ඉතින් ඔව් අනිවාර්යෙන්ම මිනිස්සුන්ගේ එක කෝල් එකයි සංගයට ඇවිල්ලා කෝල් එකයි දුන්නේ. ඉතින් සංගය කෝල් කළකෝ මේ අයියට ප්‍රගීත් අයියට මේ හොටෙල් එකේ ඕනට හොටෙල් ගංගාරා මතක් කරන්න ඕනේ. ඉතින් එයාලා ඇවිල්ලා කිව්වා මල්ලි කරගන්න ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒ වගේම කලිඳු ඔයාගේ හැරෙන්න වැඩසටහනට ගොඩක් ස්තුතියි අපිට කතා කරාට. මොකද ඒ වගේම ප්‍රාර්ථනා කරනවා මේ කියන්නේ ලංකාවේ ඉහළම හොඳම channel එකක් වෙන්න ලැබෙන්න ඕනේ ඔයාගේ එක. ඒ වගේම කියන්නේ දෙයක් කියන්න ඕනේ channel එක එහෙම තත්ත්වයකට පත් වෙනවා අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ගොඩක් අය ද එකතු වෙලා ඉන්නවා ඔයාලගේ channel එකත් එක්ක. මම දැකපු දෙයක් තමයි මේ ගොඩක්ම ඔයාගේ presenting එතකොට ඔයා කතා කරන විදිහත් එක්ක ඒ සම්බන්ධ වෙලා ඉන්න විදිහ. එතකොට අපි දැන් අපි YouTubers ලා කියලා අපි ඔළුවට අරන් නැහෙනේ. එතකොට ඔයත් එහෙමනේ. ඔයා ඇවිල්ලත් ඔළුවට අරන් නැතුව අපිත් එක්ක සුබදව කතා කරන එක මාර රෙස්පෙක්ට්. ඒ කියන්නේ ඒක නිහතමානීකම ඒක තේරෙනවා. ඉතින් ඔයාටත් වැඩි වැඩියෙන් සාර්ථක වෙනවා කරන කියන හැමදේම සාර්ථක වෙන වගේම මතක ඇතුව ඔයාලත් ඇහැරෙන්න YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ අම්මා තාත්තා ආච්චි ඒ තුන් දෙනා තමයි අපේ හෙවණැල්ල වගේ අපේ පිටිපස්සෙන් ඉඳලා හැම දෙයකටම support එක දෙන්නේ අපිට. අපි මේ තත්ත්වයෙන් ඉන්නේ එයාලා නිසා. ඒ වගේම අපිට අකුරක් හරි උගන්නපු Montessori ඉඳන් අපි A level වෙනකන් ඉගෙන ගත්තනේ. ඒ වෙනකන් උගන්නපු හැම ගුරුවරයෙක්ටම හැම මේ ගුරු මෑණි පියවරුන්ටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අන්තිම වතාවට අපි බලන ඔයාලට ගොඩක් ස්තුති හදවතින් ස්තුති ඔයාලා නිසා තමයි ඇත්තටම අපි අද මේ තත්ත්වෙන් ඉන්නේ ඉතින් ඔයාලට තමයි මුලින්ම ප්‍රමුඛම ස්තුතිය පොද කරලා සිටින්නේ බොහොම ස්තුතිය අද අපිත් එක්ක ඇත්තටම එකතු වෙලා මේ නිහතමානී වචන ටික මම හදවතින් ආදරෙන් ඉතින් වීඩියෝ එක එඩිට් කරන්න කලින් මතක් කරනවා ගොරළුයි ගලව subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න ඒ වගේම මේ වගේ වෙනස් වීඩියෝ බලන්න නම් ආරෙන් YouTube channel එක subscribe කරන්න මතක් කරන්නවා තවත් මේ වගේ රසවත් ආතල් එකේ chill එක කරන්න පුළුවන් තවත් interview එකක් හම්බෙමු අදට අපි ගිහලා එන්න ජය වේවා මං කලින් කවිෂේ